අ තියෙන්නේ අනුරුද්ධ සංයුත්තයේ පලවෙනි වගේ වන රහෝගත වගේ අපි ගොඩාක් මේ රහෝගත වගේ රහෝගත සූත්‍ර ගැන කතා කල තියෙනවා රහෝගත වගේ පළවිනි සූත්‍රයේ රහෝගත සූත්‍රය ඒකං සයන් ආයස්ම අනුරුද්ධෝ සාවත්‍යයන් විහිරති ජේතවනි අනාත පින්ඩිකස් ආරාමි අණ්ඩුදු ස්වාමීන් වහන්සේ සැවැත්නවර ජේතවනාරාමේ වැඩවාසය කලා අන්ුදුසාමීන් වහන්සේ කියලා කියන්නේ බුදුරාණන් වහන්සේ හැරුණ කොට ඉන්ද්‍රිය පරවපරිඇත්තඥානය කියන කාරණාවත් තුළ යම් මට්ටමක් තියෙන කෙනෙක් අන්ඩුදුසාමින්න් වහසේ කියලකෙන සාමාන්‍ය හැකියාවත් තියෙනක් අතකෝ අයස්මා අනුරුද්දස්ස රහෝගතස්ස පතිසල්ලී නස්ස ඒවන් චෙටසෝ පරිවිතක්ව උදපාදි. අනුදුස්වාමීන් වහන්සේ හුදකනාවාසකනොට මිම විතරකක් ඇතිවන මොකක්ද ඇතිවිච්චි විතරකය කල්පනාව. ඒසං කේසංචි චත්තාාවර හතිපට්ටාන විරුද්ධ. විරුද්ධෝ තේසං අරියන් අට්ටංක මක් ගෝ සම්මාදුක්කය ගමිනි. ඒ සං කේ සංචි චත්තාවර හති පපට්ටාන ආරද්ධ. රදවතේ සන් අරියෝ වට්ටංගිකෝමක් ගෝ සම්මාදුක්කය ගන ඔන්න ලස්සන කියමනක් මොකදද මේ පැහැදිලි කරන්නේ යම් කිසි කෙනෙක් කතර හති පට්ඨානය වරදධවා ගත්ත නම් ඔහු ආරෂ්ඨාංගික මාර්ගයේ වරද්දවා ගත්තා එවගේම දුකගෙවන මාර සම්මනා දුකගෙවන මාර්ග මේ ආරය මාර්ගය වරදවා ගත්තා හති පට්ටාන වදවා ගත්තනම් හොන්දුර තේරුම් ගන්නඩ මොකදලා තියෙන්නේ ආරි මාර්ගේ වරද්දවාගෙන එක වරදවාගත්ත හති පට්ටානයක්කින් තැනද ඔහු දුකින් ද හස්සන මාර්ගයක් කියන වද නෑ එන්නේනේ. යම් කිසිකෙන චත්තල් හති පපට්ටාන ආරද්දා පටන්ගත්තන හතිපට්ටානය. අරද්දෝතේ සං අරිය වට්ටන්කෝ මක් ග සම්මදුක්ගේඒයාකින අරෂ්ටන්ග වාර්ගය පටන් ගැත්ත. එහම් හොදර තේරුම් ගන්න හත හති පට්ානය කිය එක වරද්දවා ගන්නවා කියලා කියන්නෙම ග පරදවාවගත්තන පොඩිවැරදක්නත් රදමනිි වරද්දවගත්තන එයා මාර්ගයට නෑ එක හොඳට තේරුන් ගැන්. අතකෝ ආයස්ම මහාමුක්ගල්ලා නු ආයස්මතු අනුරුද්දස්ස චසූ පරිවිතක් ම්ඥාය චේතව පරිතක්ක මඥායි සේත් මේ අනුදු ස්වාමීන් වහන්සේ මේ විතරකයේය මුගලන් සාමින් වහස දැකලා ඉර්දීන් අනුදු ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහළ වන අතකෝ යස්ම මොගල්ලව ආයස් මත අුදන් එතද ෝ අන්ුදුදමන් වහසේ හිමවදාලා හිතාවනනාන කොෝ අවු සුරුද්ධ වික්කුණු චත්ත හති පට්ටාන අරදෝ හෝත දැන් පටන්ගැනීමගෙනයි දැඟහන්නේ දැ අනුදුස්වාමීන් වහන්සේට විතරකැ කටගත්තා යමෙක් හතිපට්ටානී වරද්දවාගත් තනම් එයා මාර්ගීම රද්දවාගෙන හතිපට්ටානයේය පටන්ගත්තන මාරගේම පටන්ගක එහනම් බලන්න අප හතිපට්ටානී වඩනවා කියලා හති පට්ටානනි දවාගරනන් ඉන්නේ. කොච්චර කරත් දුකගවන මාර්ගයක් නෑ ආර්ෂ්ඨන්ගේ මාර්ගයක් නෑ එක ස්‍රද්දාවක් එෙදෙන නෑ. ැ අඩුදුදසාවාමන් වහස අහේ උගරස්වාමන් වහන්සේ කෙතකින්ද පටන් ගන්න වෙන්නේ හතිපට්ටාන. නිවැරදි කරගන්නවා නිවැරදිව පටන්ගත්තාවන්නේ නිවරදිව යමු වුණාවන්නේ කෙතකින්ද කියලාන. නිවැරදි භාවේ ගැ පටන්ගන්නවා කියන නිවැරදි කියනගෙන වැරදි කියන එක පටන් ගත්තේ නෑ කියන එක අයිමික දෙකක් නෙමි පටන්ගන්නවා කියන්නේ නිවරදි භාවය කියන එක මොක දේවල් නමි දේවල්න්නන් ඔන්න පටන් ගරන් ඊට පසේ තවටයින් වෙන එක හිම එකක් නෙමි පටන් ගන්නවා කියන්නේෙම නිවරදික පටන්ගන්නන්නේ නෑගයනම වැරදික සම්බූර්ණයම වරදි ඉදාවස බික් දැම කවුද විස්තර කළ දෙන්නේ මමුගලන්ස්වාමන් වහන්සේරදයන් ඔන්න විස්තර කරළ දෙනවා අන්ු මන් වහසයෙන් ඇහවනි ඔන්න විස්තර කළ දෙනවා. කොහොමද පටන් ගන්නේ ඔන්න දැ මේ විදි නිවරදිව කරන්නේ. මේ විදිහේදිලා නැත්තං ඔහු හතිපට්ඨානය අරද්ධවාගන ඉදාවස්ෝභික්කෝ අජ්‍යත්තං කායේ සමජිදම්මාවන පසී විහිරති ආතාපි සම්පජනු හතිමමා විනී ලෝකය අභිද්‍යා දෝම නස්සා. අජත්තකායේ වයදම්මාවන පසී විහිරති. ආතාපි සම්පජ හතිමා ලෝක විෙනේ භිද්ා දොමනසා. අජත්ත කායේ සමුදය වයිදම්මාන පසීවා විහරති එතකොට අජ්‍යත්තකායේ කියන එකත් එ එක සමුදය දම්මානු වයදම්මා සමුදය වයිදම්මානු තුනයි. බහිද්දාකායේ කියන එකත් එක්ක සමුදය දම්මානු වයදම්මානු සමුදයවය දම්මානු තුනයි. අජ්්‍යත්ත පහිද්දා කායේ කියන එකත් එක් සමුදය දම්මානු වයදම්මාු සමුදය වයදම්මානු තුන කියතිනව ද නමයක්. මෙන්න මේකට කියනවා මොකක් කිය රද සති පට්ටානය පටන් ගත්තා නිවැරදි වුණ නිවරදි හති පට්ටානි කියන්නේ එක පට න පිවතන මේ විදිහට යෙලවන නැතිත් තැන හතිපට්ටානයේ වරද්ධවාග. මේකා අපිහතිපට්ාන සත්‍රයේ තියන කාරනාවක බොඩ්ඩක් ගහිල බලමකු. හතිපට්ටාන සූත්‍රය කරුණ ඔහොම නැතිවුණට වෙන විදදිකර තියෙනවනි ඒ කොමට තියෙන්නේ හතිපට්ටාන සූත්‍රජ තියෙනවා යම් කායන පස්සන ඕන අනු පස්සනාවක් විග්‍රහ කරහිට ඉති කියල පටන් අරගෙන ඉති කියන්නේේ මෙසේ කියල පෙන්නන්නේ වෙන සිදුවීමකට මේ කියල පෙන්නන්නේ තියෙන දේකට මෙසේ කියලා පෙන්නන්නේ සිදු වෙන සිදුවීමකට මේ කියල පෙන්නන්නේ තියන දේකට වැයි හතිපටන සුටි පෙන්නන්නමට මෙසේ කියලා මෙසේ කියන්නේ කිව්ව කාරණාවක් කලින්. එක අනුපස්සනාවක් කිව්ව ආනාපාන් හති අනුපසනාව කියලා මෙසේ කරන දේ කාරණාව කියන්න ඉරාපටය කියලා යන්න ඒකත් එක මෙසේ ආයේ මේ කියල තව එකක් එ එක දාගන්න එකක් නෙමේ. මේ කියල තව එකක් එක්ක දාගන්න එකක් නෙමේ. එතකොටේ මෙසේ ඒ සිදු වෙච්ච කාරණාව අජ්‍යත්තකාඒකා යන පස්සේ විහිරති. බහිද්දාකායේකායනු පස්සේ විහිරති. අජ්්‍යත්ත බහිද්දාකායේකායනු පස්සේ විහිරති. සමුද ම්මානු පසේව කයශසිෙන් හිරති වයිදම්මාන පසව කයප පින් හිරති සමුදව දම්මාවන පසෙව කයස් පි හිරතිට කොද කියන්නේ මෙසේ කියලා. වෙන්න වෙනම ඔන්න අජජත්තේ මේක. හරි මේ අජත්තය මුදය මේ අජත්තය ඔන්න බහිද්දා. අර මේ අජ්ජත්තේ සමුදේ රාජත්තය බහිද්දා. මේ අජ්ජත්ත සමුදේවය එහෙම නෑ. එහම කාරණාවක් නෑ. මේ සියලු අන්තර්ගතයක් ඉදෙන්න්නෙම එකක් එකද මෙසේ කියන කාරණාවක්ක. දැ මෙතනදි මේක මේ නමු විදිකට පෙන්න ල තියෙනවා. එහනම් බලන්න? හති පට්ටාන සූත්‍රයේඒ අජ්‍යත්්‍යකායේ කායන පස බහිද්ධකාය කායන පසි අජත්ත බහිද්ධකාය කායන පස සමුද දම්මාන පසිේ වදම්මාවන පසේ සමුදි වදම්මාන පස කියන පහැදි රීමදී. ඒ කාරණා දෙකම වැඩෙන වැඩපිළියනක් එක්ක මෙන්න මෙහෙමයි පටන් ගැනීමක්න්නේ. මෙන්නමයි ඇයි ඇයි පටන් ගැනීමක් වෙනවා කියන්න. ඇයි ආරම්භ කිරීමක් වෙනවා කියෙන්. ඇයි නිවරදව කිරීමක් වෙනවා කියන්නේ. බුදුරන් වහන්සේ පෙන්වන ධර්මය පින්ුවතුනි කොතනක හරි තියෙනවාද? සක්කායි තහවරුුවෙන එක බුදුරන් වහන්සේ පෙන්වා දෙෙන දරම මේ කොතනක හරිදි නවද සුකීඇත්වේ හවරුව එක පටන් ගැමලි ආරම්භේදී සුකීඇති තවරුව එක නෑන නෑෑ. සුකීඇත්වේ තහවුරු නොවීම එකමයි මූලිකම් පටන් ගැනීම. සක්කායිතහවරු නොවීම තමා තහවුරු නොවීම එකයි පලවෙන්නේ පටන් ගැනීම තිී. පලවෙනි පටන් ගැෙනීමම තමා තහවුරු නොවෙන බවක් නම් තියෙන්නේ සිදුවෙන විග්‍රහයනක යනකොට තමාට හම්බිෙන කාරණාවක් එකේදනවද එදිට විඩියන්නේ. තමාට හම්බිෙන කාරනාවක ඉදන්න කොමද තමා ඉදිනි සුකඇත්ව ඇත්තිය දි දැන්හිතන්න. තමා කියලා ගත්තර වන්සේ මෙ තනඔන්න මම අ්ජත්ති මම හරි බාහිර කාටද බාහිර මට හම්බුණේ මම මෙතනයන්න අරෙපිට තියෙනවා දැ මේ මොකක්දමිීුණේ මෙතන මේ සිද්ධ වෙන්නේ එතකොට ලෝකේ තුළ තියන දෙහෙක විස්තර කිරල්ලක් විතරයින්නේ බුරන් වහස දර මිලිමි. ඇයි මේ ඇයි ඇයි හෙම වෙන්නේ. අපි පින්වතුනි බලන්ඩ යන්නේ බුදුරන් වහසේ පැත්තිදර නෙවෙයි. අපි කොයි පත්චනද බලන්ඩ යන්නේ අපට තේරණ පැත්තේ ලෝකයේ පැත්තේ ඉද. ලෝක කාරනාවක් විඳනයි මේක බෙදඩ යන්නේ බ මගේ ආ දැ පොඩක් ඉතල ලන්නක ඔබ ඉගෙන ගැති බාලපන්්ි සූත්‍රය පෙන්නවා සංවිතනිකායි දෙකේ ඉති අයංචකාය බහිද්දාාජ නමුරූපා එතට එතන බහිද්දා කියලපෙන නාමුරූපලොට අයංචකාය ඉතින් බහිද්ධ නනාමුරූපයි අපි අඇයි විදින්නේ ඉතින් අපට අහිතිනයනක දැන් අපි අපි සාමාන්‍යයෙන් අත්ත් හම බහිර කියන කාරණාව පිට කියන කාරණාව අනුන්ගේ කියන පැත්තක දැම්මට පන්සේ එ ඒ සූතයේ දනවා හිද්දා නාමුරූපන් කියල. ඉ බහිද නාමුරුපය කියනමොක්ද බේදනා සංඥාචේතන පස්ස මන සිකාර අතර මහදප පාදන පිකම සර විදිය අප ගම්මක ලෝක මට්ටමත්තේක තේරම දදිතියක ඳදින්නනවා හඳන ගන්නවාන සකස් වෙනවා ඕන ඉතින් ඔය කාරණ බාහිරනං ඉතින් අපි කොහෙද හිතන්නේ අපට කොද ප්‍රශ්නය ඇ ලෝකිමටම මේක ැලූත්ති ලෝකයේ මට්ටමින් ොක බාහිරයි නම් නැදම පිතන ොක දාගන්න බාහිර කියල වෙනවා දාගන්න කොට ති එහ ම් පින්ගතුනි අපට විදිින්න විදිහක් නෑ ඇඒක බාහිරණ අපට හිතෙන්න්න විදියක් නෑන. එක බාහිරණේ කොයි ආධ්‍යත්මික වෙන්නේ. එනම් මෙතන කතා කරන විදිහ වෙනස් මේ අජ්ජත්ත බහිද්ධ කියන කාරණාව. අජ්ජත්්‍ය වහිද්දා කියන කාරණාවක් කතා කරන්නේ මොකක් එක්කද අද්ජත්ත හිද්දා කියන කාරණාවක් එක්ක තමයි පින්වොත්තුනි ලෝකයේ පැවැත්මක් ඉදිලතිය. ඔබ කාටහරි හිතාගන්න කියන්න පුළුවන්ද හොන්ඳට හිතල බලන්න මෙන්න මේද කතා කරන්න පුළුවන්දකි. රූප නැතුව ඇහ රූප දකින කියන්න බැනේද. ැ අපිත අතර නැතුව මෙතන කතා කරන්න බෑනීද කොහංගොත් මේ පැත්ම කියන නිර්වචල අපි ම තනීම හිතනෝ මම තනීම හිතනවා. ැ හිතනව කිය කාරණාව අරමුරත් එක් කනින් ීමච තියෙන්නේ ඉතින් අපි කොහොමද මේ දෙකාක පැනවීමකින් තොරව කතාවක් කෙලෙන්නේ දෙක පැනවීමකින් තොරව කතාක්ෙ හොදට හිතරබලන්ඩ කැනෙ මේ පැත්තකුයි අර පැත්තකුයි කියලා පැනවීමක් නැතිව කතක් ෙදෙනනවද පැත්මක් ෙදන. මම කියලා යම් කිසි විදිහකින් පැවැත්ම කිය නිර්වචනයක් අපට ආවන් නං. මම කියන පැවැත්ම කිය නිර්වචනයක් අපට ආවන් නං ආපු දැනම් උ උදදාරණැ කැනක්ම දැගන්න ඔබට ඇහෙනවා අනෝද ස්වාමන් වහසේ බන කියනවා. දැන් ඔබ ඔබේ කනට ඇහෙනවා කියන හිතිවිල්ලක් නෑනේ ඔබ දැම්මොකක්ද ඔබ තුළ තියෙන සැබැහැ අධදැකීම අනුෝදස්වාන් වහසේ බණ කියනවා කියන හිතවිල්ලත් නෑ හැ. හොඳට හිතන්න උදස්වාමන්හස බන්නකිනවා කියන හිවිල්ලත් නෑ මම මග කනට හනෝ මංගහනුව කිය හිතුවිල්ලක් නෑ. ඔය හිටවිට දෙකම තියෙනවන කියන කාරන වගර නෑන අහග නන්නවද න නකොට න ස වන්න බන්නක දස්න්න බනකින මඟහන මගේ කනහන ංගහනවා අනු දස් වන්නස බනකින ය හිවිල්ලත් එක් නඟඉන්න කියන කාරනව හෙනවද කියන කාරනාවක්ක නෙවනියන්නේ. දැන් ඔබ මේක හනවා කියන තැනැදම? හගන ඉද ඔබේ ජීවිතයක අපිට ඔොන් අනුම්දස්වාමන් වහසේ කියලා. මේ අහගන ඉන්න කාරණාව එක්ක මේ කරුණ එක්ක මේ කරුණෙක් හිතන්ඩ පෙළවෙනු. මේ කරුණෙක්ක හිතන්ඩ පෙළබෙනවා. කල්පනා කරන්න පෙළබෙනු. එතකොට හිතන්ඩ කල්පනා කරඩ මේ කරුණ එක්ක පෙළබෙන තැනදී. හොඳට හිතර බලන්ඩ මේ කරුණ එක්ක හිතන්ඩ කල්පනා කරන්න පෙළබෙන තැනදී. ඒ යෙදිල දයෙන්නේ අජ්ජත්ත බහිද්දා කියන නිර්වච්චනයක් මත පාදකවීද නැද්ද අජ්්‍යත්ත බහිද්දා කිය නිර්වචනයක් පාදකවෙලා කොත්තනක හරි කොයිවෙලේ හරි ඕනම කාරණාවක හිතල බලඩ අපි යම් කිසි වූ ගෝචරත්වයක් එක අපි යම් කරුණක් එකේ ඉෙදිලා ඉන්නවනම් එ යෙදිලා ඉන්නවා කියන කාරණාව කිසිදු විදිහකින් අජ්ජත්තයක් විතරක් බහිද්ධාවක් විතරක් කියලා මේ කතාව කතා කරන්න පුළුවන්ද කිය. එහෙම කතා කරන්න බෑ. එකන්නේ යම් කිසි විදිහකින් කෙනෙකොට ඕන මදදකීමක් ලබනකොට ඕනම කාරණාව එක බලන්න කොට ඒ කියන කාරණාව එ හොඳට හිතල බලන්න එයාට අජ්‍යත්ත බහිද්ධාව කියන නිර්ුවචන දෙකක්. ඒක අපි හිතනවා කියන කාරණාව නෙම. අපි කල්පනා කරනවා කියන කාරණාව නෙමී. යෙදිලා තියෙන විදිහය. ද අපිට මෙහෙම තවමං උදාාහරණය කියන්න. දැන්ගන්නාභිවිතමු අනුන්ගේ කයක සභාවයක් බලන්ඩයනවා. එකන අප හිත මනුන්ගේ කයක් වුණුවෙන් හැටි බලඩියයනවා. කයයක් නුණුවෙන්ෙන හැටි බලන්ඩයනවා කියන ඒ සැභාව අපට ප්‍රකට වෙන්නෙම. හම්බවෙන්නෙම එක්කො හිීතක් එක්ක තව දෙයක් පැනවිලා එෙම නෙමේද නැතැන් ඇහැක් එක්ක බාහිරක් පැනවිලා ඉතින් අපිට බාහිරයි කියලා කියන්නේ කොමද අපි ඇතින්න බාහිරයි කියලා කියන්නේ මම ඉඳලා මට ලැබීලා අපි වෙලං වෙලා මම ඉඳලා මට ලැබිලා මගේ මනෝලෝකෙන් දාගත්ත සංකල්පනාවකින් බාහිරයක් කියලා ගේ මනෝලෝකින් දාගත්ත සංකල්පනාවක් බාහිරයක් කලළ එක්චනිලදී. මම වෙල්ලා මම ඉඳලා මගේ මනෝලෝක සංකල්පයක් ඒකයි බාහිරයි කිය. අපි ම් කවුරට කියන දෙයක් අපි ටැහැන ොනත්තම් අපිතමු දැන් අපි සති පට්ටාන එක්කම් බලන්න කොට දැන් අනුන්ගේ අපි බාහිර කර දාගන්නවට බාහිර ඉරියව්ග. බාහිර පටික්කෝ ලෙද මේ ඒක හම්බුණේ එක යෙදීම බලන්න ඒක යෙදීම බාහිරයි කියලා යෙදීම? දැ අපි හිතමකෝ මිනිියක්කුණු වෙනවා දකිනවා කියල ද මිනිියකුණුව වෙන එක මිනිියකුණු වෙන හම්බෙනවාද ඔන්න ද මිනිියකුණු වෙනවා මිනයට හම්බෙනවා දක්ුණු වෙනනොකිල එක බාහිරයි නං හුදු බාහිර ස භාාවයක් ඒ කාන්තින් ඇත්තක් නම් මිනියකුණු වෙන බව මිනියට හම්බෙන්න්න ඕන එම හම්බෙනවාද නෑ මිනිියකුණුවෙන බව හම්බෙන කාටද මිනිියකුණුවෙන බව නිර්වචනය වෙන්න්නේ මි පත්තක් කික් නේද ඒ ඒ නිර්චනය සභාව අන්තර්ගත වෙන්නේ ආධ්‍යාත්මික බාහිර කියන පැහැදිරි කිරීමක් එක්ක. ඒ නිර්වචනය ස්‍රභාවන්තර්ගතයෙන් මොහ එකට ආධ්‍යාත්මික බාහිර කියල පැහැදිරි කිරීමක් එකයි. ඒ නිර්වචනයන්තර්ගතය නැතුව ඒ නිර්වචනය දනි නෑ. හොන්ඳට හිතර පොලන්නවා. අපි ඕනෙම බාහිර කහරන්නමක් අලලා කතාගන්න ගොට. එක පදනම එක යෙදීම ධ්‍යාත්මික ාහිර කියලා පැනවිලා අපි හිතල බාලන්නක ආධ්‍යාත්මක කියල කරගෙන අපි ආධ්‍යාත්ම කියල්ලංවෙලා අපි ඔන්න හිතනවා රාගරමුණක් හිතනවා. දෙ ඒ පදනක්ත් ද මම තනියම හිතන්නේ එතකොට එහම් මොක්ද ම තනම හිතනවා මගේ මේ අයිති මටයි මේ රාග හිත කියන හිතවිල්ල කියනකා. දෙකක මමම කරපු එකක්නේ ඉති එහෙනම් එක්ක මට මයිකරන්න පුරුවන්ගේෙන් න එතම් මගේ හිතම කියන්නේ එක. හිර කතන්දරයක්නෑ. එකනි තමන්ටම් පිරිසිදුවෙන්ට අපිරිසිදුවන්න පුළුවන් සම්පූර්ණයම මේ පදනම ඔන්න බුදුරනසන්න ගැඹුරක්නෙනන්නේ දැ අපි බලන්නේ පිටම් පේනටික ැ පිටි අපි අර උඩින් අත ගානවා කියලා කියන්නේ උඩට පේන ටික අපට තියෙනවාන්නේ ඔන්න මයි බාහිරයි කියලා ඒක මොකක්ද එක මං්්‍යනාවක් මමයි බාහිරයි කිය අපි දාගත්තය එක දැන්වන් අපි අර කුණුවෙන මලකුණ කියන කාරණාව බාහිර එකක් ඇයි කියලා බාහිරෙක් ඇයි මේ කුණුවෙන මලකුණන කියලා කුණුවෙන මලකුණකට බාහිර වූ පලකුණක් කුණුවෙනවා කියලා හම්බිලාද. මකනක් ලකුන කැම්බ මලකුණක හරබල උඹට දේෙන කුුණ ඒ මැකෙ දෙන්නේ. එ කුණුවෙනවා මලකුණක් කියන කාරණාව යෙදම මේ පැත්තක් එක්ක නෙමේ ඉිතර තියන්නේ. මං්‍යනාවක්නේ. මං්්‍යනායි පදනම් වෙලා තියනමගක්ද. ආධ්‍යාත්මික බාහිර කියල පදනමක් ඉදලා මේ ආධ්‍යාත්මක බාහිරක එක තම දයන් විසිතක් දැම්වලීම ලෝකයක් කියනෙ ද්ුව එකක් මෙන්න මේක මත පාදක වෙලාඒ එකයි බුදුරන් වහසේ ධර්ම සම්පුර්න් හේතබද දහමක් කියන්නේ මේ දෙක පාදක වෙලා තමයි සම්පූර්ණයම මේ ගොඩනැගිල තියෙන් එනට බුදුරන් වහන්සේ සතිපට්ටන් අනුපස්සනාවත් දෙන්නේ ගෝචර වූදයක ෝචර කහරනාවක් දැන් ඔබට මං කියන කටහට ඇහෙන කොට ඔබේ ගෝචර සභාවේ අනුමුදස ස්වාමීන් වහසේ එක ඔබ ගෝචර සිතුවිල්ල අනමුදසස්වාමින්න් වහස සතා කරනවා කියක නෙවෙයි ඔබේ ගෝචර සිවිල් අනමුදස්වාමිස කතා කන්නවා කිය එකන ඔබ මේ දේශන වහන්නේ නෑ ඇයි ඔබ හිත හිතාන මොක් දෙෙන සිතුවිල්ල අනුදස්න්නස සතා කරන අනමුද සදස කතා කරන ඒකනම් ගෝචර සභාවේ මේ කහන්නේ ගෝ ස ඔබට සදහනෙන මගේ කරට සදහයන මට සදහන මයි කනට සදහෙන මට සදහන ඕකනන් සිතුවිල්ල ඔබ ඒත් මේ කහන්නේ ගෝචර සභාවියේ මේ කරුණ හගනඉදිකයි ඕකනි අද ඕකන ගෝචරත්වී වෙන කන්නේ. ඔය අත්දැකීම ඔය ගෝචරත්වය කියන කාරණාව තමයි බුදුරන් වහන්සේ අනුපස්සනාවකට දෙන්නේ එදකොට ඒ කාරණාවේ යතහර්සය දකිනකොට මේ කාරණව ඇතහසය හොයාගෙන යනකොට චින්තනය මෙහෙ වෙනකොට මොකක්ද යෙදෙන්නේ චින්තනයේ මෙහෙහි වෙනකොට යෙදෙන්නේ පදනම වෙලා තියෙන්නේ ආධ්‍යාත්මික බාහිර කියයන පැනවීම ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා පනෝගත්ත කාරණාවයක්ක මේ ගෝචරත්වයදදිලා. හැබැයි ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා සිතුවිල්ලක්නෑ ධ්‍යාත්මිකයි බාහිරකර සිටවිල්ලක් නෑ තියෙන්නේ දැන් බුක්ති විඳීමක් දැන් ගෝචරත් හැබැයි පැනවීම ඉෙදිලා තියෙන්නේ අධ්‍යාත්මික බාහිර. දැන් යම් කිසි කෙනෙකොට යම් කිසි විදිහකිින් මේ ගෝචර වූත් සභාවය අතහාර්ථය දකින්න පුළුවන්නම්. දැන් ඔබ ඇහෙෙන දය නැන් ඔබ දැන් මේ රහෝකත සූත්‍රය හගනන මේ නිර්චනය නැතැම් ඔබට අර මලකුණක් කියන කුණුවල සභාවය කියෙනෙ නිර්චන මෙ මේක අතාර්තය බුදුරන් වහන්සේ ධර්මය අනුව නිර්වාචනයකොට මොක්ද නිර්චනය දස්ම කළ තියන්නේ. සොකියත්වේ ඉක්මවීම. අර මං්්‍යනාව ඉක්මවීම මඥනාවක් නේ දේක. එක මං්්‍යනාව. ඒ මං්ඥනාව ඉක්ම වෙන තැනදී. එක මං්්‍යනාවක් න හැඟීමක්නේ ඒ මංජනාව ඉක්ම වෙන තැනදී. ඒ ම්ඥන ඇතහර්සය දකින තැනදී අතහර්සය දැක්කේ මොක් එකද. ඒ සම්පූර්ණ පදනව නිම තාරය දක්ක. හැ ඒ සම්පූර්ණ පදනම කියන අධ්‍යාත්මක ාහිරකෙන සිටවිල්ල වූ ගෝජරත්වයක් දෙන්නේ සිතිවිල්ල වූ ගෝචරත්ව්‍රයක් නෑ ගෝචරත්වය තිය ඔබ දැම්ම මේ හෝකර සූත්‍රය එහෙන එක. ඔබට සිතුවිල්ල කියන ෝචරත්ව මලකුණ බල්ලවන කුණුුවෙනවා කියන චින්තනයතික. ඇැයි යෙදීම අජ්‍යත්ත බහිද්දා කියෙන පැනවීම. එතකොට යථහාර්තය දැක්කොත් මෙන්න මේ ගෝජරත්ව වූ සභහ සක්කාහා නිරෝධ වන විදිහයට ඒ දකිනස්ෙභාවේ යථහාර්තය ඉස්මතුවෙෙන්න්නේ එහෙනම් මං්‍යනා බව අන්නර ඒ වූ පදනම කියන කාරණාව යතහර්ථය දැකීම කියන්න සිදුවීම නෙමන්. ඒකයි ආනාපාන හතිය කියන අනාපහතිය කියල කියන්නේ පින්වතුනනි හුස්මරැල්ලනේ දීගංවා රස්සංගවා කියන එක මිසා මගේ කයියට දැමට පහස කියන එක නෙමයි මට පිටිං ලබෙනවා කියනෙ නෙේ දීරිකව කෙටිව හුස්ම රැල්ල කියන එක එතනර අජ්‍යත්්‍ය බහින්දා කියලා ලැබෙන වූ ගෝචර වූ සංකල්පයක්නේ. ඇවිදිනවා. ඇවිදිනකොට ඇවිදින වගේ එකයි ගෝචරත්වය. එතනද ම ගේ මම මගේ කකුල උත්සනව ගෙන න එහහිම ගෝචරත්වයක්නේ. පටක්කූලේ අසුබේ නවසිවතියක බලනවා. ඒකයි ගෝජරත්වී ඔන්න මට මට ඔන්න ම කියලා මම කෙනෙක් කියන්න මට ඔන්න පිට මලගුණක් කියලා කුණුවෙන එකක් තියෙනවා ඒ එකයි දැම්ම ල ඒ දිී සංකල්පනාවක්න ප්‍රායෝගිකාත්දැකීම කිය එහෙම සංකල්පනාවක් නෙම එහෙම සංකල්පනාවක් න තියෙන්නේ ගෝචර වූ ප්‍රාෝගකක් දැක මදිිලනෑ. හැබැයි ඒ කාරණාව අපි හුස්මරැල්ල කියන කාරනාව මොකදද කියලා බලන කොට අධ්‍යාතික බාහිර පදනම කතාවක් නැතුව හොයල් බලනකොට මංජනාව. මං්ඥනාවක් කියන කාරනාව බුදුර වවාහස ධර්මයක් ඉදිල බලන කොට එක පදනම මොකක්ද. අන්නර බෙදාගත්ත පදනවා. එහෙන අර හුස්මරැල්ල කියන කාරණාව යතහාර්ථය ඒ විදිහටම දැක පුතනදී දැක්ි මමුකේ ඇතහරද. අජ්‍යත බහිද්ධාවගෙන අන්න ඒ යෙදුන එකන්නේ යෙදුන එක කියන කියන්නේ අජ්‍යත්ත බහිද්ධ කියන තවන්ට ගෝචර වෙච්චේ එක නෙමි සැබැහැ පදනම හත් සතති දැක්ක. මොකක් දීතන සතති ඉ අජ්‍යත්තං අරර හුදු මං්්‍යනා කියන කාරණාව නැති යතහාතවාදීව ඉති අජ්්‍යත්තං කායේකායන පස්ස බහිද්දාකායි ඔන්න ඒ ස භාවි ඔය තමයි අජ්ජත්ත අජ්‍යත්ත බහිද්ධ අජ්‍යත්ත බහිද්දා කියන එක. එන් ඇයි මෙතන තුනක් කිය අජ්‍යත්්‍යය වන බහිධන අජ්‍යත බහිද්ධ දෙක මෙකරත් කතා කරනවා. දෙකම එකට කියන කාරණාව කොහෙවත් කොතනකවත් ප්‍රායෝගිකත්වයක් අත්විදීල්ලක් කියන්නේෙ නේනේ. දෙක මේකට කියන කාරණාව දෙකම එකට කතා කරන්නේ අජත්ත පහිද්දා කියලා දෙකම එකට කතා කරන්නේ මෙන්න මේ පනවා ගැනීම කියන දේ පනවා ගැනීමක් විතරයි අන්නේ කවිභාවනය අතික්‍රමණය කිරීමත් එක් දැ මෙතන රහෝගත් සූත්‍යය පැහැදිලෙනවා යම් කිසි කෙනෙක් පටන්ගත්තා නං ඇරබවා නං නිවැරදිව කරා නං හති පට්ටානය කියන්නේ මොකක්දද අජ්‍යත්ත සමුදය දකිනවා වය සමුදේ දකිනවා අජ්ත්ත සමුද අජජත්තවය අජ්ජත්ත සමුදේ වය. බහිද්ධමු බහිද්ධය බහිද්දා සමුදේ වය. අජ්්‍යත්ත බහිද්දා සමුදේ අජ්‍යත්ත බහිද්ධය අජ්ජත්ත බහිද්දා සමුදේ වය මෙන්නම සමුදයේ ධර්මය දකිමින් වාසය කරනවා දකිමින් වාසේ කරන්න. හිතමන්නෙමේ. අජ්ජත්වය කියලා හිතමන්නේමේ. බහිද්දා කියලා අජ්්‍යත්තාවේ හට ගැනීම හිතමින් වාසකන අනිමේ. බහිද්දාාව හටගැනීම හිතමින් වාසකනව අනිමේ දකිමිනුී වාසී කරන්නේ. එතකොට ඒ එකයිති ප්‍ර්ඥාවට. ඔන්න ඔත නැ පැහැදිල වෙන දේතමයි එතරවන ප්‍රතිපදාව කියන එක. කොහේදිවත් කොතනකටවත් කිසි විදයක් අයිතියක් නෑ. දැම්පින්වතනි ඔන්නඔඒ කාරණාව එක්ක ප්‍රතිපදාවක් අනුගමනය වුණනේ නැත්තං. උනේ නැත්තං. ොකක්දවරදව ද නේ මාර්ගය වරද ව දුකගවන මාර්ගයවරද්දව ගෙන එච්චරයි වෙලා තියෙන්නේ. දුකගෙවන මාර්ගය වරදවා ගත්තා නං එයා ඒක නට පිින්වතු නිසාන උුසමක් ලබෙනවද උනුසුමක් ලෙන්නේ එක හොඳදවට තේරුම් ගන්න ශසානය උනුසමක් ලබෙන්නේන්නේ ඔන්න ඔය ඒ කයිපින්වතුනි මේ ධරමය හරිම ගම්බීර දෙයක් වෙන්නේ ඒ නිසානි මේ ධරමය දන්න උත්තමයන්ට නැමෙන්න්නටවඋන ඇත්ති ි මොකද කරන්නේ අපි දන්න අපට තේරණ දේ කරනවා ඔවෝ කයිවන්නේ ඒ සහුදවට තේරුන් ගැන් ද මේ විදිහයට වඩපු ඔන්න කායන පසනව මෙහෙම අඩල තියනවා කෙන කොහොම නෝනත්ද එහෙම වඩපු කෙනාට පුළුවන් සෝ සචේ ආකංකති ඔහුට කෝන්නම් කැමති නම් ඔහුට පුළුවන් කරන්න අපටෙක්කූලේ පටෙක්කුල සයයේ විහරයි යන්ති පටෙක්කුල සංයත විරට ඔහු කැමති න හට පුලුව පිළිකුල් දේ පිළිකුල් නැතිදේ පිකුල් වසින් වාසය කරන. ඒ සඥාවෙන් පිළිකුල් නැති දෙයක් පිළිකුල් සඥායන් වාසය කන්න පුළුව. හොට කැමති නම් පුළුවන් පටෙක්කුලේ පටිකුල් සඥී. පිකුල් වූදේ පිකුල් නති විදි වාසිය කරන පුළුව. ඔහුට ඔන්නම් පුළුවන් සචේ යාකන්කට අපපටෙක්කුල් ඒ පටෙකු පිළිකුල් වූදේත් පිකුල් නොව දේ පිළිකුල් වූ දේ දෙකම එකම විදිහයට එකන්නේ පිළිකුල් හට සසිරන්න පුළුවන්. ඔහුට ඔන්නම් පුළුවන් පිළිකුල් වූදේත් පිල් නොවඥ පිකුල් සංඥාවත් පිකුල් නොව සංඥාවත් පිළිකුල් නොව සඥාවකට වාස කරන පුුව. ඔහුට ඔන්නම් පුළුවන් පිළිකුල් වුවත් අප පිලකුල් නොවවත් කියන මෙන්න මේ කරුණුවක්ක ආධ්‍යහත් මේ අභි නිවේ නිවෙච්්‍ය උපෙක්කා විහිරයක් උපේක්ෂාවෙන් ඕන්නම් වාසය කරන්න පුළුවන්. එතකොට එහෙනම් බලන්න පින්වතුනි සිහෙන් නුවනින් කියන කාරනාවක්ක එකට ඒකට යමුවෙලා උපේක්ෂක් ැන් මේ මුකද මේ කියන්නේ. එ පිලිකුල් කියන කාරණාව පිළිකල් කියනට මේ මලකුණක් අසූචිටික් මතක් කරගන්න හිෙම් පය අපට පිළිකුල් කියනකට ඔය ටිකවන මතක් වෙන්නේ. එච්චරට පින්වතුින් පුතජ්ජානයි. එක්්ටට පුතජ්ජනයි ඇයි අනේ බුදුරන් වහන්ේ කීප කාරනාවක්කයෙන්න දැන් අපිතමක මෙ. යම් සිි කෙකට අරුණක් කනකොට අරමටක්මතිබ බිුලන ඒත් පිළිකුලක්නේ අකම රපද දැනකොට එක පිුල් කැමදු හත්දයක්ක්හනකො එක පිකුල නති වක්න එඒයි අපි අසු චිර ෙකු කුණනුවච්ච යෙකු ඉතකටම පිකුල ව ර එදකොටයි යම්කිසි කෙනෙකුට පුළුවන්යි සංඥවින්ගේ ඒඇෙද බලින් හිතල හෙම නෙමි ඔන්න පිළිකුල්ලු පිළිකුල් නති ත් යන කැනෙ ිකල් ැක් කියන්නමකක්ද තමන්ට ඇලන ගතිය. හොඳගතිය හොද ගතිය නිර්වචන්නේ වෙන දේද හිතන්්ඩ ඔන්න යාට. එයාට ඔන්නම් පුළුවන් මොගත්ද. ඒක හොන්ද නැති ස ත පිකුල් සං්‍යාව පිකල් හඳුගන්න පුුවන් නන්න තවනීමේ හඳුන ගන්නවා. අන්න දියුණු මනස. පිළිකුල් නැති දෙයක් වන පිළිුල් දෙදයක් නොයාට අකමචද අකමචිදේ යාට ඔන්නම් පුළුවන් හොඳයි කියෙන හඳුනගන්න. හඳුන ගණ්ඩ හිතන්ඩේම නම. ඇයි මෙහෙම හිතක් දවුණුුවවෙන්නේ. තමා කියන මෙම්ම සොකීඇත්ව කියන මෙම සුන්නත් දූලි වෙලා යනවනින්. ඉති ඒ සුන්නත් දූවෙලා යද්දී. අර පිළිකුල් හෝ පිළිකුල් නෑ කියන මෙන්න මේ පදනම ඉදෙනවින් ඔය ඔය යෙදීම නිර්වචනයක් වෙන්නේ ලෝකයේ පැනවච්ච ජැනදින. ඉතින් ඒකත් එක් අනුගතවෙන්නේ සොකීය භාවයක් තවර කගෙන ඉන්න කොටන. සකය භාවේ තහුරු නොවෙනල ප්‍රතිමදාවක් අනුන්ගත වෙන තැනදී තමන්ට කොච්චර බැන්නත් ඒ ශෝ කියල දකින හඳුන ගන්න පුළුව හිතන වනම හඳුන ගන්න ච්චර දුණුයි තමන්ට කොච්චර වරනා කරත් අයියෝ කියලා එක ඔන්නන් එකට නොවැලී ඉන්න පුළුව ඊළඟට කෙනෙකුට පිළිකුල් පිළිකුල් දෙම කෙනෙකුට ඔන්නන් ඒ දෙකම එක මුදර දකින පුළුවන් මේ පිළිකුල් හැටියට සංඥාව සංඥාව හඳන ගැනීම ඔන්නන්ගේ දෙකම අපි කුල් හැටියට ඔන්නන් පුළුවන් ආධ්‍යහත්ම උපේක්ෂාවෙන්න්න. මේ විදිහයට දියුණු භාවයක් කෙදෙන්නේ ඇයි අන්නල් ප්‍රතිබදාවක් ඉදි මෙහෙම යදෙෙන් ඇත්තම් පින්බතු මේ ලෝකයත් එක්ක මේ ලෝකකනමකක්ද පිට කියන කරන්නාව නෙමේ අප අරමුණුත් ලෝකයක් අපි හැමවෙලීමම කායිකව අපේ ලෝකයක්ත් එක්කඉන්න මානසික ලෝක ඇත්තේ අපි අරුණුත් එක් එකතු වෙලා අප අරමුණ වොට දාසයෙක් වෙලා හමා කියලා පනව ගැ පනුවගත් අරමුත්ෙක් ඒදන කාරණාවඔස්සේ දාසේ කියලා කටයුතු කරනවා. සංසාර යනවා. සද්දහවා හිමි කරගන්නවා ප්‍රතිපදාවට අනුගත වෙන්නේ නේ. නිසා ඔන්න බලන්න ධර්මාරගයට අනුගත වෙන අයගේ සෙභහාවේ. ඉළඟට නැම කායන පස්සනාව ගැන කතාන්ගෙන එනට වේදන පසනාව. ඔය විදිහටම අජ්‍යත්ත වේදනාසු අජත්තන් වේදනාස දක් හමුදු දම්මාන පස්සේ විහිරති. හිද්දා වේදනා සමුද දම්මාන පස වීර ඔයාක නමාකාර තියනවා. අජ්ජත්ත වේදනා දැන් අතන පෙන්නපු කාරණාමකක්ද අජ්ජත්ත කායක අජත්තනිකන් තනිව නෙමේනි එතන පැහැදිලි කරලා පෙන්නන්න නති. අජ්ජත්තන් කායි කාය ය කයිහිකින මෙ නිර්වචනයක් ගෝජරත්වයක් කදිලනි. අයකි නිර්වචනයයක් ගෝචරත්වයක් කෙදිලලා වේදනාසු කියන නිර්වචනයක් ගෝචරත්යක්ක් එකයි මේ කතා කර ො ද ේදනාස කියන නිර්වචනය ගෝරත්වය කතා කන්න ගොට පිවතුනි අපට තියෙනවාද මෙ ඔන්න මගේ කයට විදිින්නේ උන්න බාහිරින් කෙනෙ ගහපු නිසාය ඔන්න මගේ හිතන විදින්න එහෙම කත්තිෙනවාද එහම ගෝචරත්වයක් තියෙනවාද නෑන වේදනාව කියලා ලැබීමත් තියවා වේදනා වෙහි කියන ඇතහර්ථයක් දකින්නේ. වේදනාව කියලා ගෝචරත්තය ඇතිවා ේදනාාව වෙහි කියන ඇතහර්තිය දකින. වේදනා වෙහි කියන අතහර්ථය දකින කොටමකක්ද වේදනනා වෙහිකන තහර්තය නිර්වචනය වෙන්නේ අන්න යතහාර් බොහුත වසය දකින සති තන් න තම් ම වසේ සොක්කාය සක්කා ක්මන හැටියේ මේක පදනම් මොකක්ද මේක පදනම තමයින්න අර අජ්‍යත්්‍ය බහිද්ධ කියන නිර්වචනය පදනම ඔය පදන මේ සත්‍යය ඒ දකින කොට දකිෙන්නේ වෙන එකක් නෙමේ. ඒ පදනම සත්‍යයයි? දකි දකින්නේ වෙන එකක් එක් එහෙම නෙමේ. දැන් මගේකට පුංචි උපමාවක් කියන්න. ඔබ අහලතිනට පොඩි ලමයින්ට එහෙම නැතැන් අපි හිතමුකෝ මේ සතකුට හරි සහලට බෙහිතත් දෙනකොට එක බෝන්නේි නෑන තිත්තයින අපිලිකුල්න එතකොට කෙල් ගෙඩියක් ඇතුළට නැතැන් අපි හිතමාට ලස්සන විදියට බෙහෙත මේ ලස්සන කරලා රසවත් කරලා පිටන් ගෝජරත්තය වෙන විදිහකට දීලා. යට කන්ඩද දෙ නත්තැ ොඩද දෙනවා දැන් යාගේ ගෝජචරත්වය මොකක්ද එක්වාර ගෙසල් ගෙඩිය නැත්තැන්ර ලස්සන වූ සුන්දර වූ කියන ඒ කාරනේ ගෝජරත්යට බෙත් බොනවාද බෙත් බොන්නේ එය බෙහෙත් බොන්න නෑ එයාක කෙල් ගෙඩිය කනවා නත්තගර හොඳ බුණහරයට හසවත්දේ කනවා හැබැයි එයා බිව්වේ මොනවාද බිහෙත් බෙහෙත් නමේද බි බිවවේ බෙහෙත් හැබයි ඒයාට ලැබුණේ ගෝචරත්වය බිහෙත් බිව්වා නෙමේ එතකට ක්‍රියා කරන්නේ බිහෙත්වල ක්‍රියාකාර්‍යයද වැදගත්ත දී අර අනිත් පිං ආපු රණාව බහෙත්වල කාකාර හැබයි ගෝචරත තිබි හර පිටිින් දුන්න කාරණාව මෙන්න මේ වගේ තමයි ගෝචරවීම කියලා නිර්වච්චනයයි යථහර්ථයක එක අතර වෙනස හුදර තීරුම් ගයි එතකොට මෙන්නම වේදනාවත් නමාආකාරයකට අජ්‍යත්ත සමුදෙන් අජ්ජත වය අජත සමුදයවයි බහිද්දාමුද බහිද්ධාවයි බහිද්ධ සමුදයවයි. අජ්‍යත බහිද්දා සමුද අජත බහිද්ාවයි අජත සමුදයවයි කියන ඉති කියලා නිර වචනයීම ඉන්න මේසේ දැඟ අපිතමක මෙහෙම අන කෙනෙක් නව බෙත් වර පස ිරත්තිවල අඩුවෙලා දැන් යාහිතත් කෙල් ගෙඩිය කෑව නිසයි ලිඩේ අඩුනී කියලා වැරදින සම්පූර්ණෙන් වැරදි ලෙටි කියව නිසා නම ලෙඩි අඩුනේ බෙද නිසා හැ බෙදදිව කියන බෙත් කෑවගේන නිර්චනය කිය අටන. හැව ඒ නිසා අඩුලා තියන්නේ. මෙන්න මේ වගේ තමයි ප්‍රතිපදවිදම ගෝචරත්ය එක්. අපි අපි හැමිලම්ි සත්‍ය වග දින කියන්නේ කෙනෙ අපි සත්‍යවාදන තුම ගෝචරත්වයට ඉහා ගිහිල්ලා, අපි අර තවත් හිටිං වූ මං ්‍යනාව හිටං වූ මංජනාව කියනම කඩු අපිහිත මොකක් මෙහිම දැන් බට මං කියන එක ැහෙෙන කොට ඔබට දැන් හනවන්නේ සදි රහක සුටල ඔබ හින් ඩෝඩ නනේ මෙතනවෙන්නේ මගේ කනට අනුදස් වනස කටහට හැනවා එතන සිදුවන ොකක් ඔබ හිවිල්ල කියන කෝචරත්වක හිියන්නේ හිතිවිල්ල කියන්නේ මනෝක කියන ගෝචරත්වෙක්න හි. එතන මනෝක කෝචරත්තය ඇතියෙන්නේ. වෙන එකක් නෙමි. ඉතින් බොරුුවන්නි කරේ ඇත්තකූ ඇත්ත තුළින් කල සත්‍යවාදීනේ මනෝලෝක ගෝචරත්වයක ඉන්න විදර්සනා කරනවා කියලා 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 මකද කරන්නේ. අනි මනෝලෝකයක් එ මොකදදෝ සොකී විදනයක් ලබන විතරයි. සත්‍යවාදීනේ. එනිසා සත්‍යවාදී මේ කාණ ඔස්සේ බලන්නට ඕන. මේදී වේදරන් පසන පි බඳවත්යම් කිසික කෙනෙක් ැරවත් අන්යාටත්. ිකුල පටිකුල්ල වස සඥයාවේදදින පුළන් පටිකුල පටිකු සඥයදන පුළුවන් පටිකුල පටිකුලේ පටකුල් සංයදන පුුවන් පටිකුල පටිුලි පටකු සඥයදන පුළ ඕන පෙක් වාසය කරන පුුව. ඉළඟට ඔය දිහෙන මා චිත්තාන පස්සනාවේ. එතකොට සිත කියලා ගත්ත. සිත සිතහි කියන නිර්වචනයත් එක්කයි. එතකට සිතෙහි කියන නිර්වචනය කතා කරන කොට ඒ එතන පෙන්න නොක සරාගංචිත්තං විතරා ගංචිත්තං රාග සිත රාග සිතුවිල්ල කියන්නේ සරාගං චිත්තා. අපට ෙදිල තියෙන සරාග චිත්තයක් සරාග චිත්තයක් කියන නිර්වචනය අපට ඒ කාරණාව එක්ක අප යතහර්තය දකිනවට. යතහාර්තය දැකීමකට යොමුුවන්න නම් මේ රාග සිතක් කියන කාරණාව. ඒක යතහාර්ථ ය හොයන් ඩන්නර පදනම මකද්ද පදනම මේ අධ්‍යත්ත බහිද්ධ කියන නිර්වචනයක. මෙන්න මේ සිතෙහි තින කාරණාවක් සමුදය දම්මානු පස්සෝ වයි දම්මාන පසයවා කියන නිර්වචනය කතාහන්න තැනදි. ආයි හිතලුවකින් තොරෝ මගේ හිතයි බාහිර අරමුණ හිතලුවක් නෑ මගේ හිතයි බාහිරරමුණ ඒකඋුණනක් ධම්මාරම්මණයක් ඒක වෙන්නේ. ඒක දම්මාන පසනාව වට අයිති වෙන්නේ. අරමුණ මන සරමුණක නිර්වචනය මකද චිත්තාන පසනාව දම්මානු ප්‍රසනාව මනංච පජානා ධම්ම්ච පජානාති යංජ හදබයින් පටච් උපති සංගෝජන තංච පජාාවත යතාාජ උපන්ස සංගෝජන උපාදෝතති තංචපජාාව තජ උපන්න සංගෝජන ආතින් අනුපාුවේ තංච පජානාච ඔන්න ඔය විහරණ දී එතකටක දම්මනු පසනාවට යිති වෙන. අපි මේ ගෝජරත්වී සත්‍යවාදීවට යන්න නැති අපිම සංකල්පයෝසේ අමුතු විින්දනයක් ලබට යනකොටයි ප්‍රශසන්නේ. එදකටන සිතෙහි කියන කොටේ සරාග චිත්තේ සරාග සිත කියන කාරණාවක් අපි අතහර්තයෙන් බලන්න කොට එක අතහාර්ත ත නත ම විදි හම්බෙන් නව ම ොන බව හම්බෙන් ඕන මිසාක් එක ඇත්තයි කියලා හම්බ වෙන කාරණාවක් කිනෙමේ යෙදන්නේ. ඇත්තයි කිය හම් වෙන කාරණාවක් යදෙනවන අන්න මොකදවෙන්න තියන එකක් නැතිවෙන. ඉති මොයි විදියට චිත්තන පසනාවත් නම ආකාරයට වඩපු කෙනෙකුට පටන්ගත්ත කෙනෙකුට නිවැරදි වඩන කෙනෙකට නැත වැරදිී නැත්තම් වැරදි පොඩ්ඩක් වැරදි දන ඔක්කුම් රැදී. සේර වැරදි. අන්නගෙනාට ඔන්නම් පුළුවන් මොකදද පටිකුල පිකුල ට පිකුලි පටිකුල හැට පටිකුල පිකුලේ පිකුල හට පටිකුල පටිුල පටිකුල හට ඔන්නගු පෙක්ාව මෙන්න මේ විදිර වාසයකන්න පුුවන්. ඒවගේම දම්මාවන පස්සනාවත් ඒ විදිහමයි. දම්මානු පසනාවතුරටත් ඔය කාරණාව පැහැදිි කනව නම ආකාරයට දැම්ම මොකද පටන් ගත්තා. ති ප්ානිි පටන් ගත්තා. හතිපට්ටානය ආරම්භ කර හති පට්ටානි නිවැරදිව කර ඕක නැත්තම් පින්ගතුන හති පට්ටානය නෑ මොනදේකරත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයටට අනුගත වූ හති පට්ානයක් නෑ බෝධි පක්සිකූ හති පට්ටානයක් නෑ එතනත් අජ්ජත්ත ස අජ්‍යත්ත දම්මයු දම්ම අමුති දම්මාන පස්සේ බහිදධ දම්මය සමු දම්මාන් පසි අජ්‍යත හිද දම්මය සමු දම්මන් පස ඉළඟට අජත්්‍ය දහමය සමුදේ අජත්්‍ය ස්ධම්මය සමුදේ වය එට අජත්ත ධම්මය සමුදේව ලට බහිද්ධ සමුද බහිද්ධ වය බහිද්දා සමුදේ. ඉනට අජ්‍යත්ත බහිද්දා සමුදය අජ්‍යත බහිද්ධාවය අජතම සමුදේවයි කියේ නම ආකාරය. මේතරන්න ප්‍රතිපොදාවක කනති නම ආකාරය මේ තියෙන මොකක්කි එකද එතරණ ප්‍රතිපදාවක්කික්. බලඩ මේ කියන කරනුව එකක් ඔක්ොමක් බලනට හිතට එන සංකල්පයක සිංගන පැඩපතිියන්වෙලා ඉන්න්න ඕනකමක් දෙනවන්න. එහමකක් එෙද නෑ. එහෙ මේකක් අනුගත වෙන්නේ නෑ. එහෙ එකක් ප්‍රායෝගික වෙන්නේ නෑ. එහමකක් නිර්ුවචනී වෙන්නේි නෑ එහකක් තාර්තිික වෙන්නේ නේ අන්න මමයිතරේනවා මයිතරෙනවන්නේ. ඒ කාරනාවක් ෙ නිෙත්න. <shock> <imeras> <feat> මංගතරෙනවා කියන කාරණාවක් ෙදින මෙන්න මේ විදිහයට පින්වතුන නිවැරදිව හති පටානනි වඩන්දන් හති පට්ටානය වඩනවා කියන මේ නිර්වචනය පින්වතුන අපි කොච්ට කතා කරත් මේක මේ විදිහයටඋනේ නැත්තං වරද්ධවගන්න නැදද වරද්ධවගෙන අන්න අයාට ඔන්නම් පුළුවන් අපට කොල්ල පටිකුලක් ඒ ඒයි මුහලද අන්න බල ප ායෝගික වදක් කියන විදිහ ඉඟකට එයා ගැටෙන ගැටන ඇලන ගති කියන මේ නිර්චනය ඔස්සේ රිංඟගන පැළපතිියන් වෙලා ඉන්න භාවේ ඉක්මුව වෙනවා පටික්කුල පටෙක්කුල් වසේපපුුව පිළිකුල් නෝව පිළිකුල් වසේපුලුව පිළිකුල් නව පිළිු නෝව ය පුලුව පිකුල් යි පිකු නොවයි පිකල් වසේ පුලුව, පිුල් වායි පිුල් ොවයි පිුල් ල ො ඉක්්චනට භහවිතාව හරි පට්ටා නිවරද ව ද. ඔන්න මුගල ස්වාමින්න් වහන්සේට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ රහෝගත සත්‍රයේ මේක පැදිි කරේ.